දවසක් කියලා පිළිගන්න SL පස්සේ YouTube channel එකත් එක්ක තුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අද ගෙන ආවේ bike review එකක්. ඉතින් කලින් වීඩියෝ එක තමයි XR250 bike එකේ review එක. ඒක බලන්න නැත්නම් පහල description එකේ link එක දාලා තියන්නම්. ඒකෙන් බලන්න. ඉතින් අපි අද වීඩියෝ එකට යමු. इतिहासे मे बाइक 1996 वर्ष तक वसर दीमा निष्पादने पटांग निष्पादने निष्पादने मे बाइक पर्ण बाइक अलू चसी नंबर को ඉතින් මම ඩිස්ප්ලේ එකේ දාන්නම් චැසි අංක හා එන්ජින් අංක වල බයික් එකට අදාළව මුලින් පටන් ගන්න විදිය. ඉතින් ඒකෙන් ඔයාලට අයිඩියා එකක් ගතයි ඔයා ගාව හරියටම තියෙන මොන බයික් එකද කියලා. ඉතින් මේ බයික් එකේ එන්ජින් එක නැත්තම් හදවත ගැන කතා කරොත් එහෙම 249cc 4 සිලින්ඩර් 4 ස්ට්‍රෝක් එන්ජිමක් තමයි මේ බයික් එකේ තියෙන්නේ. ඉතින් මේ බයික් එකේ සිලින්ඩර් 4ට ඉන්ධන සැපයුම් වෙන්නේ කාබ් 4ක් කරහා. ඉතින් මේ බයික් එකේ කාබ් එක ගැන කතා කරොත් එහෙම මේ බයික් එකේ ඉන්නේ සෙන්සර් කාබ් නෙමෙයි. චැසි 120 ඉඳන් තමයි සෙන්සර් කාබ් බයික් කියන පටන් ගත්තේ. ඉතින් මේක වෝටර් කූලර් එන්ජිමක් නැත්නම් ලිකුවිඩ් කූල් එන්ජිමක්. ඉතින් මේ එන්ජිමේ මැක්ස් අවුට්පුට් එක විදිහට මේ BHP 40ක් ගන්න පුළුවන් වගේම අපිට පැයට කිලෝමීටර් 180ක ටොප් ස්පීඩ් එකකින් මේක යන්න පුළුවන්. ඒ කියන්නේ පැයට හැතැම්ම 112ක් කියන වේගයකින්. ඉතින් මේ බයිකේ ගියර් පද්ධතිය ගැන කතා කරලොත් මේ වේග 6ක ගියර් පද්ධතියක් තියෙන බයිකයක් තමයි මේක. ඉතින් මේ ක්ලච් එක ගැන කතා කරොත් මේ වෙඩ් මල්ටිප්ලේට් ක්ලච් එකක් තමයි රයිඩර්ගේ පහසුව සඳහා යොදාගෙන තිබෙන්නේ. ඒත් එක්කම බැටරි එක ගැන කතා කරොත් මේ 12 වෝල්ට 10 ඇම්පියර් 6ක බැටරියක් තමයි මේ බයිකේට භාවිත වෙන්නේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේ බයික් එක පැයට කිලෝමීටර් 0.2 සිට 100 දක්වා ගමන් කරන්න තප්පර 5කට ආසන කාලයක් තමයි වැය වෙන්නේ. ඉතින් මේ බයික් එකේ බර නැත්තම් weight එක ගැන කතා කරොත් එහෙම කිලෝග්‍රෑම් 156ක් විතර වෙනවා. ඒත් එක්ක බයික් එකේ seat height එක ගැන කතා කරොත් එහෙම සෙන්ටිමීටර 70ක්. ඒ කියන්නේ අඟල් 30කට ආසන ප්‍රමාණයක් විතර වෙනවා. ඒ කියන්නේ අලියන අඩි 5 කුසෙක එක්කෙනෙක් වුණත් පහසුවෙන් ධාවනය කළ හැකි බයික් එකක් තමයි මේ බයික් එක. ඉතින් මේ බයික් එක හැසිරීමේදී එකම අපහසුතාවය විදිහට සැලකෙන්නේ පොඩි පටුපාරක අපිට හරව ගන්න තියෙන අමාරුව. මේ බයිකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 170ක් නැත්නම් අඟල් 6.7ක් කියලා තමයි කියන්නේ. බයික් එකේ ෆ්‍රේම් එක ගැන කතා කරොත් එහෙම ඩයමන්ඩ් ස්ටිල් ෆ්‍රේම් එකක් තමයි මේ බයික් එකට යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒත් එක්කම පෙට්‍රල් ටැංකිය ගැන කතා කරොත් එහෙම ලීටර 16ක තරමක් විශාල පෙට්‍රල් ටැංකියක් තමයි මේ බයික් එකට යොදාගෙන තියෙන්නේ. මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කරොත් එහෙම පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 20ත් 25ක් අතර ප්‍රමාණයක් තමයි ධාවනය වෙන්නේ. ඉතින් එහෙම ධාවනය වෙන්නත් හොඳට කාප් ටියුන් කරපු බයිකයක් ඕනේ. ඉතින් මේ බයික් එක ගැන කියන්න ඕන කාරණාවක් තමයි මේ බයික් වර්ගයේ අවුරුදු 15ක් විතර පරණයි. මේ බයික් එක එන්නේ ජපානෙත් පැදලා රිකන්ඩිෂන් බයික් එක කියන්නේ ලංකාවෙන් දැන් එක එක කෙනා අතර ගොඩක් ගිහලා තමයි බයික් එක ඔයාගේ අතට ඉන්නේ. ඉතින් ඒ හින්දා එන්ජින් එක ගියර් බොක්ස් එක ගොඩක් කිර වෙන්න බලනවා. ඒ හින්දා හරියට ඉතින් හැම සර්විස් එකකින් වගේම බලන්න ඕන විශේෂ කාරණාවක් තමයි මේ ලික්විඩ් කූල් පද්ධතිය. මේක වැඩිපුර දෝෂ හට ගන්න බලනවා. ඒ හින්දා මේක හොඳට මේන්ටේන් කරගෙන තමයි තියාගන්න ඕනේ බයික් එක පදිද්දි. ඉතින් මේ බයික් එකේ එක්සෝස් සිස්ටම් එක විදිහට ගත්තොත් එම ඔරිජිනල් එකේ K1 සයිලන්සර් එකක්. මේකන්ට මොඩිෆිකේෂන් එකක් කරලා තියෙන ඩබල් සයිලන්සර්. ඉතින් මේ බයික් එකේ බ්‍රේන් සෙට් එක ගැන කතා කරොත් එම චැසි 110 සහ 115 විතරයි ඔරිජිනල් එද්දි නිකල් බෙන්ඩ් සෙට් එකක් එන්නේ. ඉතින් චැසි සියල්ලටම එන්නේ කළු පාටින් ආලේපිත බෙන්ඩ් සෙට් එකක්. ඉතින් අපි මේ බයික් එකේ එක්සෝස් සවුන්ඩ් එක චෙක් කරලා බලමු. Yeah.
ඉතින් මේ බයිකේ මීටර් පැනල් එක ගැන කතා කරද්දී ඔරිජිනල් වෙන්නේ ස්ටෑන්ඩඩ් ෆුල් ඇනලොග් මීටර් පැනල් එකක්. ඒ වගේම ස්පීඩෝමීටර් එක, RPM එක, ඔයිල්, සිග්නල් ලයිට්, නියුට්‍රල්, හයි බීම් එක වගේ දේවල් තමයි පෙන්වන්නේ. ඉතින් චැසි 100 ඉඳන් 115 වෙනකම් මෙතන ආවේ එන්ජින් හීට් එක. ඊට පස්සේ චැසි 120 ඉඳන් 150 වෙනකම් මෙතන ආවේ ෆුවල් ගේජ් එක. ඒත් එක්ක මේ මීටර් පැනල් එක සම්පූර්ණ කළු පැහැති වුණා. ඉතින් මේ බයික් එකේ ජපාන් ඔරිජිනල් මීටර් පැනල් එකේ ප්‍රයිස් එක ගැන කතා කරද්දී රුපියල් 25000කට ආසන්න ප්‍රමාණයක් විතර වෙනවා. චයිනීස් මීටර් පැනල් එක ගැන රුපියල් 12500 13000කට විතර මිනිට අර ගන්න පුළුවන් අපිට. ඉතින් මේ බයිකේ හැන්ඩල් එක ගැන කතා කරද්දී මේ පැත්තේ ලයිට් කන්ට්‍රෝල්, ඒ වගේම හයි බීම්, ලෝ බීම්, සිග්නල් ලයිට් කන්ට්‍රෝල්, හෝන් එක, ඒ වගේම දකුණු පැත්තට ගියාට පස්සේ රන් ඔෆ් ස්විච් එක වගේම එන්ජින් ස්ටාර්ට් ස්විච් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ බයිකේ ලයිට් සියල්ලම ස්ටැන්ලි කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ බයික් එකේ ඉස්සර රෝදේ ගැන කතා කරොත් මේ මිලිමීටර 36ක ටෙලිස්කෝපික් ෆෝක් කියුබලක් තමයි සස්පෙන්ෂන් විදියට ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම ටයර් ගැන කතා කරොත් මේ 130යි 70යි 16 කියන විශාල ටයර් එකක් මේ බයික් එකේ ඉස්සරහට යොදාගෙන තිබෙනවා. ඉතින් මේ බයිකේ බ්‍රේක් ගැන කතා කරොත් මේ මිලිමීටර 296ක සිංගල් ඩිස්ක් එකක් තමයි මේ බයිකේ යොදාගෙන තියෙන්නේ. ඒත් එක්කම කැලිපර් ගැන කතා කරොත් මේ 4 පිස්ටන් නිසින් කැලිපර් එකක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ බයික් එකේ පසුපස රෝදේ සස්පෙන්ෂන් ගැන කතා කරොත් මේ ස්විං ආම් එකට ස්පින් මොනෝෂොක් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒත් එක්කම ටයර් සයිස් එක විදිහට 180යි 55යි 17 ටයර් සයිස් එක තමයි මේකට යොදාගෙන තියෙන්නේ. මේ බයික් එක අනික් බයික් වලට සාපේක්ෂව ටයර් ගැන කතා කරොත් එහෙම ගොඩක් විශාලයි. පසුපස රෝදේ බ්‍රේක් ගැන කතා කරොත් එහෙම මිලිමීටර 220ක සිංගල් ඩිස්ක් එකක් තමයි යොදාගෙන තියෙන්නේ. තනි පිස්ටන් නිසින් කැලිපර් එකක් තමයි කැලිපර් එක විදිහට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ බයිකේ මිල ගණන් නැත්තම් ප්‍රයිස් රේන්ජ් එක ගැන කතා කරොත් එහෙම චැසි 95 කන්ඩිෂන් 90 තමයි ගොඩක්ම මිල ගණන් වෙනස් වෙන්නේ. ඒත් එක්ක මේ බයිකේ පොදුවේ ගත් කල 103 ඉඳන් 108 දක්වා ගොඩක් බයික් තියෙනවා විකුණන්න. ඉතින් මේ බයිකේ ආයෙත් කියන්න ඕන කාරණා නැත්තම් මේන්ටේන් හරියට කරගන්න ඕනේ. සර්විස් එකේදී කූලින් සිස්ටම් එක, එන්ජින් ඔයිල් බලන්න ඕනේ, ගියර් බොක්ස් එක බලන්න ඕනේ. මේ වගේ දේවල් හොඳට බලලා බයිකේ පාවිච්චි කරනවා නම් කිසි අවුලක් නැතුව බයිකේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද ගෙනාවේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය 250cc කාණ්ඩේ Honda Hornet 250 කියන බයික් එක. ඉතින් මේක ගොඩ ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ බයික් එකක්. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් එක්ක එන්නම් පහල තියෙන රතුපාට subscribe button එක click කරලා එන්න notification bell එක on කරලා පස්සේ අපි video එකක් දාපු ගමන් ඔයා ගාවටම notification එකක් එන්න ගත හැකි. ඉතින් subscribe කරන්න කියන ගමන් ඊළඟ video එකෙන් හම්බ වෙමු.